आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख सीधे टीवी रात्रि प्रवृत्ति प्रकाश आरंभ बने मम उदेश प्रथम नवधान्य सिरस्थल पोलीसिये उकुसु एसेट हसु ऊ पाताल उकुसा गेवी गिय अंदुरु मतकय सियतट पहर दी अदट वासर दहया पोलन्नरुव लंकापुर प्रादेशिक लेखा कार्यालय सेवकेयकुट कोविड-19 आसादनीय वेई आसादितया अवमंगल्य उत्सवयकट सहभागी वू बवट तोरतुरु आश्रितीन रसक सोया मेहियुं मेरंबेई नीति विरोधी लेस कहगिन आ पुद्गलयकु अतनंगुवट एजाप पक्ष सामाजिकत्वय अहोसिकल मंत्रीवरुन्गे नामलेखनय माध्यट निकुत कराई सजित एतुलु समग जनबलवेगे प्रबलीन रसकगे नम एतुलत नोवेई मेवर महामैतिवरणेदी किसीदु अभियोगयक् नहे अगमैति कियाई अमात्यवरयाव सिटी कालेदी मध्यम सांस्कृतिक अरमुदले मुदल संबंधेन एल्लवन चोदनावंट सजिद्गेन पिलितुरु रात्रि प्रति प्रकाशयेन प्रथम अवधानय देशीय पुवत्वेत मत्तोदुर सह पाताले मर्दनय करनु अस्सेम ऐतिहासिक उरुमयन रैकगनीमटद कटयुतु करन बव जनाधिपति गोटाभय राजपक्ष महता पवसनवा गंपा दिस्त्रिक्के पवति जन हमु मालावकट एक्वेमिन जनाधिपतिवरया मे बव प्रकाश कला පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. ඒ අනුව කැලණිය ප්‍රදේශයේ ජනහමුවක් සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. जायल प्रदेश जनहमु संदहा सहभागी वू जनाधिपति वरया एहि सिटी जनताव महत् हरिसरिन युतुव पिलिकनु लबुवा कटान प्रदेश पवते तवत् जनहमुवक् संदहाद जनाधिपति वरया सहभागी वुना එමෙන්ම මීගම්ව ප්‍රදේශයේ ජනහමුවේදීද ජනාධිපතිවරයා ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. මෙවර මහ මැතිවරණයේ කිසිදු අභියෝගාත්මක මැතිවරණයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. තමුන්නාන් සෙල දන්නවා ගිය අවුරුදු 5ේදී මේ රටට වැඩක් කෙරුණේ නැහැ. දැන් අද දින තත් තිරිකොත් සටන හැර අට ගොඩනැගීමේ අවශ්‍යතාවයක් වූ රටේ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය වුන්ට නැහැ. ඔබ බලයේ ඉන්න කාලේ කරපු වැඩ ගැන දැන් ටික ටික එළි වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය ආගමික අමාත්‍යාංශය තුල ඒ තිබිච්ච මුදල් මොන ආකාරයෙන් වියදම් කරාද මොන ආකාරයට ඒවා හැසිරුවාද මැතිවරණ කාලෙදී ඔච්චර බිලියන ගාණක් එළියට අරගෙන ඒවයින් මොනවද කරපු වැඩ කියන එක අද කොමිෂන් සභා වාර්තාවලින් තමුන්වන්සලා දකින්න ඇති. ඉතින් මෙවැනි වගකීමක් නැතුව කිසිම සැලැස්මක් නැතුව ආත්‍යංශයක වියදම් කරපු මිනිසු බලයට ලැබුණොත් කොහොම මොන ආකාරයට මුදල් වියදම් කරයිද කියන එක ගැන අපිට අමුතුවෙන් කියන්න ඕන නැහැ අපිට හිතා ගන්න පුළුවන්. මේ මැතිවරණය එක ඒකපාක්ෂික මැතිවරණයක් වගේ මට පේනවා. මොකද විරුද්ධ පක්ෂයක් නැති වුණාම හරි කම්මැලි. මම දැන් අවුරුදු 50ක් මේ දේශපාලනය කරලා තියෙනවා 70 30 ඉඳලා මැතිවරණ කරන්න පටන් ගත්තා. හැබැයි මේ හැම එකකෙදිම ලොකු සටනක් තියෙනවා. මොන අභියෝගයක් තියෙනවා පක්ෂෙ. හැමදාම තිබුණා ඒ අභියෝගය. හැබැයි මේ වතාවේ කිසිම අභියෝගයක් නැහැ. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ඕන. තුනෙන් දෙකේ බලයක් ලබාගෙන රටේ බලයක් ලබා ගැනීමට ඔබ සහාය වෙනවා අපි විද්‍ය අපි දන්නවා.
දෙදහස් දහසේ වසරේ සිට දෙදහස් දහනවේ වසර දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතයන් පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද බුලත් සිංහල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළා. එෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටියේදී විහාරස්ථාන සහ ආගමික ස්ථාන ඉදිකිරීමේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බවයි. समगी जनबल वेगेन मेवर महमेतिवर निर्तारंकवदीन अपेक्षकींगे जय तहवुरु किरीम वेन्वेन पेवत्वेन जनहमुमालावे तवत् जनहमुवक अद बुलत् सिंहल प्रदेशयेदी पेवत्वुना ए समगी जनबल वेगे नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन मम औगिये रजे सांस्कृतिक अमतिवरय हटियट लघु तींदुवक अरगेन अटम स्थाने सोलसम स्थाने आगमिक सिद्ध स्थान दीघवाबिय कौरुत् नोकरबु ලොකු වෙනකොටසක් අපි ක්‍රියාත්මක කරා ආගමික සිද්ධාස්ථාන ඉදි කරා පන්සල් පද්ධතියේ ශක්තිය ලබා දුන්නා අනිකුත් ආගමික සිද්ධාස්ථාන වලට උදව් කරා පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණු දේවස්ථාන තුනම නාවුක හමුදාවේ යුද හමුදාවේ ක්‍රම ශක්තිය තුල අපි පිළිසකර කරා පමණක් නෙවෙයි අපි නැවත නැවතත් ඒවා අලුත් සංවර්ධන වැඩසටහන් තුලින් ඒ දේවස්ථාන ශක්තිමත් කරා දැන් නැතිවරණය ඇස්සේ අපි ප්‍රතිවාදීන් පච වාර්තාවක් හදලා තියෙනවා මුදල් අවභාවිතා වුණා අපි පන්සල් හදුවා පන්සල් වලට උදව් කරා ආගමික සිද්ධාස්ථාන ඉදි කරා සිසු දහම් සෙවන දහම් පාසල් ව්‍යාපෘති ආරම්භ කරා ඔක්කොම ආණ්ඩුවේ ආයතන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ දැන් කියනවා මුදල් අවභාවිතා කරයි කිය මිත්‍රවරුනි මම අමාත්‍යංශෙන් ඒ උග්‍රත්වත් බොන්නේලා තිබුණුස්සේ අපි කොහොම මහන්සියලා කැපකිරීම කළා අපේ සේවා විශ්ව කරේ ඒ නිසා මම කියන්න කැමතියි ඔය බොරු කාරෙන්ට ඔය වංචා කාරෙන්ට අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව නිසි පිළිතුර මහජනරේදී එළවලා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මම ලෑස්ති පන්සල් වලට උදව් කරලා දහම් පාසල් ඉදි කරලා ආගමික සිද්ධාස්ථාන කොට නගලා මට හිරේ ළඟින් සිද්ධ වෙනවා ඒ තරම් සම්පතක් සතුටක් සජිත් ප්‍රේමදාසරන් ලැබෙයි කියලා මම කියන්න කැමතියි සමගි ජනබල වේගයෙන් මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ එක්සත් ජාතික පක්ෂය සමාජිකත්වය අහෝසි කිරීමට අදාළ නාමලේඛනය අද මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජනබල වේගයේ සමග එක්වි මෙවර මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 115කගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට පසුගිය 28 වෙනිදා රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ලැබුවා. එහිදී එක්සත් තීරණයකට අනුව සමගි ජනබල වේගයෙන් මෙවර මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා තිබෙනවා. මෙලෙස පක්ෂ සමාජිකත්වයේ අහෝසි කළ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ලේඛනය එක්සත් පක්ෂයේ විසින් අද දින නිකුත් කරනු ලැබුවා. පක්ෂ සමාජිකත්වයේ අහෝසි කළ පුද්ගලින් අතරට එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, රන්ජන් රාමනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තුෂාර ඉන්දුනිල්, නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ, සිඩ්නි ජයරත්න සහ වඩිවෙල් සුරේෂන මහත්වරුන්ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් සමගි ජනබල වේගයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතවන සජිත් ප්‍රේමදාස, රන්ජිත් මදුම් බණ්ඩාර යන මහත්වරුන් සහ තලත අතුගෝරළ මහත්මිය ඇතුළු ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ නාමලේඛනයට ඇතුළත් මෙතර අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සහ සමගි ජනබල වේග මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. ජනතා ඡන්දයෙන් මැතිවරණයකින් තීරීපත් වූ මන්ත්‍රීවරයෙක් විනය පරීක්ෂණයන් නොතියා ක්‍රමවත් විධිමත් ක්‍රමයක් නැතුව අයින් කරන්න අමාරුයි. ඒ මන්ත්‍රීවරු සියලු දෙනාම ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි අධිකරණයට යන දැන් සියලු කටයුතු කරලා අමාරුයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවුරුදු 26 කරේ කට්ටිය අයින් කරපේකනේ. කට්ටිය ගත්තේ නැහැ. එයා ඒගොල්ලන්ට මෙතනට එන්න වෙනවා. අතේ ඇඟිලි ගානටත් අඩු ගානක් තමයි මෙතනින් පත් වෙන්නේ. දැන් ඇත්තටම මේ සම්බන්ධයෙන් මම එච්චර කතා කරන්න කැමති නැහැ. මොකද ජනතාව දැන් බලාගෙන ඉන්නවා තව සතියක. ඒ කියන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදාට ජනතා අධිකරණයේදී මේවට තීන්දුව දීලා දෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් විනය පරීක්ෂණ පවත්වනවා. විතුමනා පෙට ඉවත් කරන්න බෑ. ඉවත් කරන්නේ නැහැ. විනය පරීක්ෂණ අවසන් කරපු මන්ත්‍රීවරු 50 ගණනක් ඉවත් කරලා තියෙනවා. ඊළඟට පළාත් පාලන මන්ත්‍රීවරු 61ක් उपदेश මම සමගි ජනබල වේගයේ අපේක්ෂක විදිහට ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් නෙමෙයි ඒ නිසා මට ප්‍රශ්නයක්
ප්‍රශ්නයක් නැහැ. සත්‍යජාතික පක්ෂයෙන් මට විනය පරීක්ෂණ තිබ්බට මම ඒකට සහභාගී වෙන්නේ නැහැ. අපට හාසිර ලක් කළා කිව්වේ මෙරෝදයක් කරන්න බැහැයි කිව්ව කට්ටිය. ඒගොල්ලෝ මුසාවි ගිහිලා පළවෙනික පෙරදිලා දෙවෙනික කෝට් ඔෆ් අපීල් ගිහිලා ඒකෙනුත් පෙරදිලා දැන් කටයුතු කිරීම තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් කරුණාකර මේ මහගෙදර හොඳ නැහැ කියලා එළියට ගිහිල්ලා ඉන්න අය මොකෝ මේ අලියගේ නැටෙල්ල දුවන්න හදන. දැන් ඉතින් මෙතන අවශ්‍ය නැහැ. එතන ඉක් වැඩේ කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ සුළු ජාතීන්ට නිසි තැනක් ලබා දීමට කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති ජන හමුවකට එක් වෙමින් මේ රට ආරක්ෂා වෙන්නේ සිංහලයට ආරක්ෂා වෙලා ජාතිහුත ආරක්ෂා කරනවා. අනිත් පැත්තෙන් බලන්න කොට්ටුව අර සුළු ජාතිව කොන් කරනවා. මේ පැත්තෙන් දැන් තියෙන බලවේගය කියලා පක්ෂය. ඒක අලියා නෙමෙයි. සාවිමක මේක අලියා නෙමෙයි. මේක වෙන පක්ෂයක්. ඒ පක්ෂේ නෑ සිංහල පක්ෂය. ඉතින් මේක එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. දෙන්න කියින් ඡන්දේ දෙනවනේ ඊට පස්සේ ඉතින් අපේ ඒ හරිය ජීවිපියට ඡන්ද දෙනවා කොට්ටුවට ඡන්ද දුන්නා වගේ. එන්න මට ඕනේ හැම එක්කෙනාම ජීවත් කරවන්න. මොකද ඔබ සියලු දෙනාට සර්ජන දෙකක් තියෙනවා. කොරෝනාවෙන් මැරෙනවද? හාමතෙන් මැරෙනවද? මේ දෙක එකක් තීන්දුව කරන්න. පරිපූර්ණයාගේ ඇතුලේ සම්මුත් නෑ. අතේ සල්ලිත් නෑ ඒක නෙත් ඔබේ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න අතන සල්ලි ලබා ගන්නට අගෝස්තු මාසේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න යල්පනකිය පනත් සංශෝධනය කරමින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. පාර්ලිමේන්තුවේ කාර්යභාරය තමයි නීති සම්පාදනය ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම. මේකට තමයි මන්ත්‍රීවරුපත් කරගන්නේ. නැතුව වෙනින් දෙයකට නෙමෙයි. ජනාධිපතිතුමාට රට පාලනය කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කරන්න, අලුත් නීති ගෙනෙන්න. මොකද දැන් යල්පැන ගිය නීති තිනවා. උදාහරණයක් කියනවා මත්ද්‍රව්‍ය පාලනය කිරීමේදී තිබෙන පනත 1983 විෂ මත්ද්‍රව්‍ය අබින් පනත. අවුරුදු දැන් 37ක් පැරණි. අද තියෙන සමහර මත්ද්‍රව්‍ය ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් මේවා අද යල්පැන ගිහිල්ලා තියෙන. ඒවට වෙනම මේ විෂම ද්‍රව්‍ය පාලනය කිරීමට අලුත් පනතක් අවශ්‍යයි. ජනතාව මේ වෙන විට කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. එහෙමනම් අපි කියන්නේ ඒක පිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ඉහෙලින්ම ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවයි කියන එක තමයි අපේ සමීක්ෂණ වාර්තානුව පැහැදිලි වෙන්නේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වූ ආර්ථික සහන කිසිවක් මෙතෙක් ලබා දී නොමැති බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවතින ආණ්ඩුවට මේ ආර්ථිකය කොහෙත්ම මේ කොරෝනා ගැටලුවත් එක්ක කලමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ජීවත් වෙන්න ඉතාමත් අපහසු යුගයක් මේක වෙනස් කරගන්න ඕනේ. මේ ආණ්ඩුවෙන් ලබා දීපු ආර්ථික සහන කිසිවක් නිසිලෙස ක්‍රියාත්මක වුණේ නැහැ කියන ගැටලුව අපිට පේන්න තියෙනවා. කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. රටේ නීතිය නැවත 2015ට කලින් තිබුණු තත්ත්වයට පත්වෙමින් තියෙනවා. ඉතින් ඒකේ අසුභවාදී පෙරනිමිති රසක් අපිට මේ දවස්වල දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මිනිස්සු අද නීතිය අතට අරගෙන මොකද නීතියක් නැති වුණ ගමන් වෙන්නේ මිනිස්සු නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා අපේ ත්‍රිවිල් සභාපතිතුමා ජීවිතාක්ෂයටපත් වුණා. සියත මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක් එල්ල වී අදට වසර 10ක් සම්පූර්ණ වෙනවා. සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියක බවට පත් වූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය මෙරට මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ සුවිශේෂී සලකුණු රසක් තබා ජන හදවත් තුළ ආදරණීය මෙන්ම වගකීම් සහිත විශ්වසනීය මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රචලිත වී අවසන්. අප මෙම පැමිණි ගමන තුළ විවිධ බාධා කරදර සහ නොයෙකුත් හැලහැප්පීම් වැටීම් මෙන්ම නැගිටීම්ද තිබූ වාර අනන්තයි. ඒ අතරින් පසුගිය 2010 වසරේ ජූලි මාස 30 වනදා එනම් මීට වසර 10කට පෙර අද වන් දිනක වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ හුණුපිටිය ව්‍යාපාරයේ අංක 117/10 ස්ථානයේ පිහිටි අප ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වුණා. ගොඩ නගා ගනිමින් තිබුණු මෙරට සදාචාර සම්පන්න මාධ්‍ය කලාවට මෙන්ම මෙරට සමස්ත මාධ්‍යන්ටත් රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් මෙලෙස සියතට එල්ල වූ ප්‍රහාරය මරු පහරක් බවට පත් වුණා.
සියත ටීවී සියත එෆ්එම් ස්ටාර් තමිල් රේඩියෝව සහ ස්ටාර් තමිල් රූපවාහිනී නාලිකාව ඉංග්‍රීසි නාලිකාවන් වන රියල් රේඩියෝ කිස් එෆ්එම් ඇතුළු මෙරට ප්‍රධානතම භාෂාවන් ත්‍රිත්වයෙන්ම වැඩසටහන් මෙහෙවන ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා 6කින් සමන්විත වන අපායතනයට එල්ලූ මෙම ප්‍රහාරයට වගකීම් යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නැහැ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 2010 වසරේ ජූලි 30 වනදාම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයටද පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. දැනට වසර 10ක් ගත වෙද්දී විවිධ පාලන සමයන් පසු කර තිබුණද සියතට මෙන්ම සිරස ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකටම එල්ලූ ප්‍රහාරයන් සහ මාධ්‍ය වේදිකට එල්ලූ ප්‍රහාරයන් පිළිබඳව ජනතාවට සතුටටපත් විය හැකි ආකාරයේ පරීක්ෂණ ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව පවතින්නේ ප්‍රශ්නාර්ථයක්ම පමණයි. දහස් ගණනක දසදහස් ගණනක නොව මිලියන ගණනක් කෝටි ගණනක් වටිනා අප ආයතනයේ සතු දීපල එදා ගිනිබත් වෙද්දී කිසිවෙකුටත් අපගේ ශක්තිය අපගේ ධෛර්යය අපගේ එකමුතුභාවය බිඳ හෙලීමට හැකියාවක් ලැබුණේ නැහැ. යලිත් මෙවන් වූ විපත් කරදර මාධ්‍ය ආයතන වලට පමණක් නොව වෙනත් කිසිදු හෝ ආයතනයකට සිදු නොවන්නට නම් සිදුවිය යුත්තේ එවැනි අපරාධ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරුණු කාරණා වහවහ සම්පූර්ණ කිරීමයි. අපේ මහිමේ අපේ සියත ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ මේවර විට කටයුතු කර තිබෙන්නේ. මේ අතර අද පස්වරුවර විට තවත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. සමස්ත කාර්ය මණ්ඩලයට සිදු කරන ලද PCR පරීක්ෂණයක ප්‍රතිඵල මත මෙය තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. අදාළ රෝගියා මීට පෙර කඳකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් කාර්ය මණ්ඩල සමාජිකයෙකු පසුකීදා කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම කාර්ය මණ්ඩලයේ සේවකීන් 50කට අධික සංඛ්‍යාවක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඊයේ දිනේදීත් රාජකාරී කටයුතු සඳහා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් මේ වන විට හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවයි ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව පුද්ගලින් 200ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි මේ වන විට කටයුතු කර ඇත්තේ. එම පුද්ගලයා පසුගිය 24 වනදා දඹුල්ල ප්‍රදේශයටද ගොස් ඇති අතර ඔහු අවමංගල කටයුත්තක් සඳහා ඊට පෙර දින සහභාගී වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මෙම පුද්ගලයා විවිධ කටයුතු වලදී විවිධ ස්ථානවල පුද්ගලින් රැසක් ඇසුරු කළ ඇති බවටද තොරතුරු වාර්තා වන අතර ඔවුන් හඳුනා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතිනවා. මේ අතර මෙම තත්ත්වය සමග ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සීමා කර ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ලංකාපුර මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාව වන විට ඇත්ත වශයෙන්ම ඒ ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පනවල නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ඒ වගේම ආරක්ෂක අංශ බුද්ධි සේවා මේ අවස්ථාවේදී ඒ රෝගියාගේ ආශ්‍රිතයින් පිළිබඳව කටයුතු කරමින් පවතිනවා. මේ ආකාරයට වරින් වර කලින් පැවති ඒ පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තියෙනවා. නමුත් එසේ හමුවන රෝගීන් හරහා සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම අනිකුත් අංශත් විසින් කරගෙන යනු ලබන බවත්
ප්‍රකාශ කළ යුතුය. මේ අතර පසුගියදා මන්නාරම ඔලුතුඩවයි වෙරළ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සැකකටයුතු ගෝණි කිහිපයක් රැගෙන යමින් සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරු මත සිදු කරන ලද සෝදිසි කිරීමකදී අදාළ පුද්ගලයා ගෝණි කිහිපයද සමග පරීක්ෂා කර තිබෙනවා. එම ගෝණි කිහිපයේ තිබී වියලි කහ කිලෝග්‍රෑම් 999යි ග්‍රෑම් 500ක් පමණ හමු වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ. අදාළ වීලිකහතෝගේ මුහුදු මාර්ගයේ ඔස්සේ අනවසරෙන් මෙරට රැගෙන විත් ඇති බවට අනාවරණය වූ බැවින් එම වීලිකහතෝගේ සහ සැකකරු නාවික හමුදා බාහිරයට ගෙන තිබෙනවා. නාවික හමුදා බාහිරයටගත් එම කහතෝගේ වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනයේ රේගු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කළ අතර පවතින COVID-19 අවදානම් තත්ත්වය මත අදාළ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත බාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාතාල උකුස්සෙක් පිළිබඳව අද පස්වරුවේ තොරතුරු වාර්තා වුණා. අඟුඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ මත්කුඩු බෙදා හැරීම සඳහා මෙම උකුස්සා යොදාගෙන ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. අඟුඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් බවට සැකකරන උකුස්සෙකු අතුරුගිරිය පොලිසිය විසින් අද දින සොයාගෙන තිබෙනවා. වස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව මීගොඩ නාවල මුල්ල කනත්තපාර ප්‍රදේශයේදී මෙම උකුස්සා සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද දහවල් 2:30ට පමණ මේකුඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී වායු රයිෆලයක් සහ එම රයිෆලයට යොදා ගන්නා පතොරම් 10ක් මෙන්ම ගොවිපලක ඇති කරමින් සිටි මෙම උකුස්සා සමග ගොවිපලේ හිමිකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. අතුරුගිරිය පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වනවා. කුසෑලි මුහුදු උකුස්සා නමින් හඳුන්වන මෙම උකුස්ස විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ. අඟුඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙම උකුස්සාගේ මාර්ගයෙන් සිදු කර ඇති බවටයි පොලිසිය මේ වන විට සැකපල කරන්නේ. දිනදාහ ගැවසෙන නිට්ටඹුව නගරයේ කලක සිට හොර රහසේ පාත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් නිට්ටඹු පොලිසිය විසින් වටලා තිබෙනවා. නිට්ටඹුව නගරයේ කලකපටන් හොර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් උපාය දූතයෙක් යොදවා අද නිට්ටඹුව පොලිසිය විසින් වටලනු ලැබුවා. මෙම වැටලීමේදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා සහ කලමනාකරු අත්අඩංගුවටගත් අතර ගබ්සා කටයුතු සිදු කර ගැනීම සඳහා පැමිණි කාන්තාවන් 5 දෙනෙකු සහ ඔවුන්ගේ සහකරුවන් යයි කියන පිරිමි පුද්ගලින් 4 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවටගත් කාන්තාවන් කුරුණෑගල මාතර මාතලේ කෑගල්ල වැනි දුර පළාත්වල සිට මෙලෙස ගබ්සා සිදු කර ගැනීමට මෙම ස්ථානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෛද්‍යවරයා ගබ්සා කටයුත්තක් සඳහා රුපියල් 40,000ක විමර්ශනවලදී හෙළිව තිබෙනවා. එමෙන්ම මෙම නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබූ ගබ්සා කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ ඇතුළු බෙහෙත් තොගයක්ද පොලිස් බහරයට ගෙනුණු අතර ජාතික හැඳුනුම්පත් කිහිපයක්ද පොලිස් බහරයට ගෙනුණා. එම ජාතික හැඳුනුම්පත් කුමන කටයුත්තක් සඳහා තබාගත්තේද යන්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට දින අත්තනගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින්නිමාවට පත්වන අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.